ආහාර පාන ගැනීමෙන් පසුව මේ වෙලාවට සුදුසු ධම් විස්තර කිරීම ධර්ම කරුණු පැහැදිලි කිරීම සිද්ධ කළා. දෙන්නම් මේ අපි සූදානම් වෙමු. මේ ධර්ම කරුණු විස්තර කිරීමේදී අපි මේ සෑම දෙයක්ම කියලා දෙන්නේ භාවනාවට යළිපෙන කොටස ඉදන්. කියන්නේ අපේ චිත්ත දියුණුවට විපස්සනාවට ජලපෙන අදාළ කරගන්න පුළුවන් දේවල් විතරයි මේකෙදී අපි කියලා දෙ හේතුව. එතකොට මේවා දැනගන්නවා වගේම ඒවා ප්‍රායෝගිකව දියුණු කරවන්නත් ඒක උපකාර වෙනවා. මේ මම අද මේ පුතුන්ට මතක් කරලා දෙනවා වචනයක්. ඒ තමයි धातु स्वभाव के धातु स्वभाव धातु स्वभाव अनित्य के विदर्शना को विदर्शना यंकुमद्दे विदर्शना भूमि यंकुमद्दे धातु स्वभाव आलते ना तो कभी मैं धातु के रखे नहीं धातु के रखिया नहीं අපිට මේ ලෝකයේ තියෙන දේවල් ධාතු ස්වභාවය හැටියට නෙවෙයි පෙනෙන්නේ. ඒ විදිහට නෙවෙයි අපිට දැනෙන්නේ. ඒ විදිහට නෙවෙයි අපි පිළිගන්නේ. මේ සියල්ලම වෙනස් ආකාරවලට පරිවර්තනය කරලා විකෘති කරලා තමයි අපි දකින්නේ බලන්නේ. ලෝකය පිළි අරගෙන තියෙන අපි විකෘති කරලා. ඒකට කියන විප්‍රියාස විප්‍රියාස දැකීමක් අපිට තියෙනවා. දැන් මේ ලෝකයේ මේ තියෙන දේවල් අරගෙන අපි කාණ්ඩවලට කඩනවා. අපි හිතමු ලී කියලා අරගෙන අපි ලීයක් හැය ගත්තාම පස්සේ ලීයක් හැටි පේන්නේ. ඔකත් දෙකට කඩනවා. ඊමයිස හතරට කොටස් කරනවා. පුංචි පුංචි කෑලි වල කොටස් කරනවා. කොටස් කරලා කොටස් කරලා කොටස් කරලා කොටස් කරලා මේ කුඩියට කුඩු කරනවා. කුඩු කරලා කුඩු කරලා කුඩු කරලා අවසානයේදී ඒ කියන්නේ ඇයි අපිට ලී කෑල්ල කොටස් කරන්න පුළුවන් උනේ? කොටස් කරන්න පුළුවන් ගතියක් තිබිච්ච නිසායි. ලී කියලා දෙකට කඩන්න පුළුවන්කම ලැබුණේ එහෙම දෙකට කඩන්න පුළුවන් ගතියක් ඒකෙ තිබෙච්ච නිසානේ. දෙකට කඩන්න බැරි ගතියක් ඒකේ තිබුණා නම් අපිට ඒක දෙකට කොටස් කරන්න බෑ. ඒක හතරට කැඩුවා. කොටස් කළා. හතර කොටස් කරේ හතරට කොටස් කරන්න ගතියක් හැතියාවක් ඒකේ ගතිය තිබෙච්ච නිසායි. අපි ඕක පොඩියට පොඩියට කැරකෙපුවා. එහෙම පොඩියට පොඩියට කුඩාවට කෑලි කැපුවේ එහෙම කරන්න පුළුවන් ගැතියක් ඒකේ තවදුරටත් තිබෙච්ච නිසා. ඊළඟට අපි පොඩියට කුඩු කරනවා. කුඩු කරලා කුඩු කරලා කුඩු මට්ටමට ගෙනියන්න පුළුවන් තමයි තිබුණේ. ඒක කුඩු මට්ටමට ගෙනියන්න කඩන්න පුළුවන්කම තිබෙච්ච නිසා. දැන් එතකොට ලී කෑල්ල දෙකට කැපුවා හතරට කැපුවා ඔහොම ගිහලා පුංචි කුඩා කුඩුවට වඩලා තියෙනවා. හැබැයි තව මේක කුඩු කරගෙන කුඩු කරගෙන යනවා. ගිහිල්ලා මේක අපි කුඩු කරගෙන කුඩු කරගෙන ගිහිල්ලා අපිට කරගන්න බැරි වෙන තැනක නවතිනවා. එතනින් එහාට මොකක් කරන්න බැහැ. මෙහෙම මොකක් කරන්න බැරි වුණාම නැවතිච්ච තැන අපිට තියෙන්නේ අපිට එතනින් එහාට ය아가න්න බැරි තැනක හිර වෙනවා. අපිට අවසානයේදී යම් කිසි දෙයක් ඉස්සෙල්ලා කෑලි කෑලි ටිකක් දුන්නා. කෑලි හතරක් ඊට පස්සේ කුංචි කුංචි කෑලි ඊට පස්සේ කුඩු. අවසානයේ මේක ඊට නවතිනවා බෙදන්න කියන්න බැරි තැන. ආන්නේ මේ බෙදන්න බැරි තැනට ගියාන් පස්සේ තවත් කොටස් කරන්න බැරි තැන ගියාන් පස්සේ ආන්නේ එතන යම්කිසි ස්වභාවයක් තියෙනවා. අවසානයේදී අපි ඉතුරු වෙන්නේ කොහෙද? නවතින්නේ
පඨවි කියන තැන ආපෝ කියන තැන තේජෝ කියන තැන වායෝ කියන තැන පඨවි ආපෝ තේජෝ වායෝ කියන ධර්ම ස්වභාවය තමයි අවසානයේ දෙනවා තියෙන්නේ. එතනින් එහාට නම් කඩන්න බෑ. ආන්න ඒ ධාතු ස්වභාවය ඒ ගුණය තමන් ඒ ගුණය දරාගෙන ඒකේ හැටි ඉන්නවා. ඒක නිසා කියනවා බෙදන්ට බැරි කඩන්ට බැරි ධර්ම ස්වභාවයක් දරාගෙන සත්වේකුත් පුජ්‍යලේකුත් නොවි ඔහි තිබෙනා වූ ධර්ම ස්වභාවයකට කියනවා මොකද්ද ධාතු ස්වභාවය. ඒක කියන්නේ ධාතු. ධාතු පරමාර්ථය තමයි. ධාතු ස්වභාවය බෙදන්න කඩන්න බිඳින්න කොටස් කරන්න බැරුව අවසානයේදී ඉතුරු වෙන ධර්ම ස්වභාවය කියන මොකද්ද ධාතු ස්වභාවය කියලා. ඉතින් මේ ඔය වගේ ධාතු ස්වභාව තිබෙනවා. ඔය ධාතු ස්වභාව අපි හසු කරගන්න. ඒ වගේ තියෙනවා රූප වශයෙන් ඔය විදිහට බෙදාගෙන ගිහිල්ලා බෙදන්න බැරුව ඉතුරු වෙන ධාතු ස්වභාවය තියෙනවා. නාමෝසෙන් බෙදාගෙන ගිහිල්ලා බෙදාගන්න බැරුව ඉතුරු වෙන ධාතු ස්වභාවය තියෙනවා. සංකත ධර්ම හැටියට තියෙනවා තියෙනවා අසංකත ධර්ම හැටියට තියෙනවා තියෙනවා. මේකේ මූලික වශයෙන් තියෙනවා මෙන්න මෙහෙම ස්වභාව. ඔන්න එකක් ඉතුරු අපිට පඨවි ධාතු. ඊට පස්සේ ඉතුරු ලැබෙනවා ආපෝ ධාතු. ඊට පස්සේ ලැබෙනවා තේජෝ ධාතු. ඊට පස්සේ ලැබෙනවා වායු ධාතු. ඊට පස්සේ ලැබෙනවා මේ පඨවි ආපෝ තේජෝ වායෝ කියන ධාතු ස්වභාවය ටික ඕනෝන් එක තමයි ඉන්නේ. හැබැයි ඒ හතර දෙනාට ඉන්න ග්‍රවුන්ඩ් එකක් තියෙන්න ඕනේ. ආන්න ඒකට කියනවා මොකද්ද ආකාශ ධාතු කියලා. ආකාශ ධාතුවේ ඇතුලේ තමයි මේ හතර දෙනා ඉන්නේ. හතර දෙනා පවතින්නේ. ආකාශ ධාතුව තමයි මේ හතර දෙනාට ග්‍රවුන්ඩ් එකක් හැටියට තියෙන්නේ. දැන් අහස ඇතුලේ තමයි මේවත් තියෙන්නේ. මේක පැහැදිලිද? දැන් මේ පඨවි ධාතුවට දැනගැනීමේ හැකියාවක් නැහැ. පඨවි ධාතුව දන්නේ මම ඉන්නේ ආපෝ ධාතුවක් එක්කයි කියලා. ආපෝ ධාතුව දන්නේ මම ඉන්නේ පඨවි ධාතුවක් එක්කයි කියලා. දැනීමේ ගතියක් හරි නැහැ. තේජෝ ධාතුවට නෑ මම ඉන්නේ මේ පඨවි ආපෝ එක්ක කියලා. වායෝ ධාතුව දන්නේ මම ඉන්නේ වායෝ ධාතුවේ තේජෝ ආපෝ පඨවි එක්ක කියලා. මේ ධාතු ස්වභාවය තමන් ඉන්න තැන දන්නේ නැහැ. මේ ධාතු ස්වභාවය තමන් තවත් එකක් එක්ක ඉන්නවා කියලා දන්නේ නැහැ. ඒ වගේම මේ ධාතු ස්වභාවය හතර දෙනා ඉන්නේ මේ ආකාශ ධාතු තුන. ඒ ආකාශ ධාතු දන්නේ නැහැ මේ හතර දෙනා මේ මගේ ඇසේ තමයි ඉන්නේ කියලා. එතකොට මේ පස් දෙනාටම දැනීමේ ගතියක් දැනීමේ හැකියාවක් දන්න බවක් මොකක්වත් නැහැ. දැනීමේ ගතිය මේ පස් දෙනාම හිස් ධාතු ස්වභාව. ඊළඟට
මෙන්න මෙහෙම එකක් තියෙනවා. විඤ්ඤාණ ධාතු කියලා කියනවා. මේ විඤ්ඤාණ ධාතු කියලා කියන්නේ මේ පස් දෙනාම එකක් නෙවෙයි. විඤ්ඤාණ ධාතුවට විතරයි තිබෙන්නේ දැනීමේ ගතිය, දැනීමේ හයිය, දැනීමේ ශක්තිය, යමක් දැනගන්නා ස්වභාවය. ඒක නිසා විඤ්ඤාණය කියලා කියන එකට පුළුවන් ආකාශ ධාතුව දැනගන්න, විඤ්ඤාණ ධාතුවට පුළුවන් වායු ධාතුව දැනගන්න, විඤ්ඤාණ ධාතුවට පුළුවන් තේජෝ ආපෝ පඨවි දැනගන්න. එතකොට දැනීමේ හැකියාව තියෙන්නේ දැනීමේ ශක්තිය තියෙන විඤ්ඤාණ ධාතුවට විතරයි. එතකොට මේ ටික ඔක්කොම දැන් බලන්න පඨවි ආපෝ තේජෝ වායෝ කියන ටික තියෙන්නේ මොකේද? ආකාශ ධාතුවේ. එතකොට මේ පස් දෙනාටම දැනීමේ ගතියක් නැහැ. මේ ආකාශ ධාතුවේ තිබෙනා වූ දේවල් දැනගැනීමේ හැකියාව තිබෙන්නේ ඔය විඤ්ඤාණ ධාතුවට විතරයි. ඒක නිසා කියනවා දැන් ධාතු ස්වභාව කීයද? 6. ධාතු ස්වභාවය 6ක් තියෙනවා. දැන් බලන්න මිනිස්සෙක් මේ මිනිස්සයා අහසේ ඉන්නේ. දැන් මෙයා ඉන්නේ, මෙයාට ඉන්න තැනක් එපා නේ. මේ මිනිස්සයා කියලා කියන්නේ මොකද්ද? පඨවි, ආපෝ, තේජෝ, වායෝ කියන ධාතු හතරෙන් නිර්මාණය වෙච්ච ධාතු ස්වභාව නිටියක්. ධාතු ස්වභාව කට්ටලයක්. ධාතු ස්වභාව පොදියක් මේ මනුෂයා කියලා කියන්නේ. එතකොට මේ පඨවි ආපෝ තේජෝ වායෝ කියන ධාතු ස්වභාව හතරට මනුෂයා කැටිති ඉඳ ආධාර වෙන්නේ මොන ධාතුවද? ආකාශ ධාතුව. ආකාශ ධාතුව. එතකොට මේ රූප එකකටවත් දැනීමේ හයියක් නැහැ. හැබැයි මේ එක ධාතුවක් තිබෙනවා. ඒක අහසේ නෙවෙයි ඉන්නේ. ඒක තිබෙන්නේ මේ පඨවි ආපෝ තේජෝ වායෝ කියන ධාතු ස්වභාවයට ලං වෙලා, කිට්ටු වෙලා ඒවත් එක්ක පවතින එක්තරා විදිහක ධාතු ස්වභාවයක් වෙන. ඒකට කියනවා මොකද්ද? විඥාන ධාතුව කියලා. ඒ විඥාන ධාතුව තමයි අර මේ පුද්ගලයා හැටියට ඉන්නේ කියලා දැනගන්න. අනිත් එක විඤ්ඤාණ ධාතුවයි පඨවි ආපෝ තේජෝ වායෝ කියන ධාතු හතරයි තමයි ආකාශ ධාතුව ආශ්‍රය කරගෙන පවතින්නේ. අපි හොඳට බලන්න. අපි මේ ආකාශ ධාතුව ආධාර කරගෙන ආකාශ ධාතුව කියන පරිසරයේ පවතින පඨවි ආපෝ තේජෝ වායෝ කියන ධාතු ස්වභාව හතරයි අයිති කරගන්න. අපි ලං කරගන්න. ඒ ධාතු ස්වභාව හතර අරගෙන අපි දැන් හදාගෙන ඉන්නේ ඒකෙන්. ඊට පස්සේ ඒ ධාතු ස්වභාව හතරෙන් ඒක පවත්වාගෙන යෑමට තව තව කෑම බීම ආහාර පාන ආදී වශයෙන් බෙහෙත් හිත් වශයෙන් අරගෙන යමක් මේකට දීලා අවසානයේදී මේ ධාතු ස්වභාව හතර අපි අතහරින. අතහැරලා මේ ආකාශ ධාතුවේම තිබෙනා වූ තවත් ධාතු ස්වභාවට එක්කස කරගන්න. ඕකනි කරන්නේ. ඊට පස්සේ එහෙම ඉඳලා ආයෙත් ඊට පස්සේ ඒක ටික කාලයක් තියාගෙනදලා ඒක ආකාශ ධාතුවට අතහරින. අතහැරලා ආයෙත් අපි ආකාශ ධාතුවේ තිබෙනා වූ පඨවි ආපෝ තේජෝ වායෝ සහ ඒකට අදාළ රූපිය පාය ගන්නවා. දැන් මේ විඤ්ඤාණ ධාතුව ඔය විදිහට තැනකට එකතු වෙලා ඉනවා, තැනකට පයින්නවා, තැනකට එකතු වෙලා ඉනවා, තැනකට පයින්නවා. ඔය විදිහ තමයි කරන්නේ. මේ
විඥාන ධාතුව මේ කියනවා ධාතු ස්වභාව හතර තමයි අපි මේ ධාතු ස්වභාව හතර තමයි හය තමයි අපි සත්‍ය කියලා සමහරක් තියෙනවා දැන් ආකාශ ධාතුව ලොකු ආකාශ ධාතුවයි අපි ඇඟිත් ආකාශ ධාතුවක් තියෙනවානේ ඇඟේ තියෙන ආකාශ ධාතුව තමයි දැන් අපි ඊයේ කිව්වා මේ යමක් වෙනස් කරන්න පුළුවන්කම තියෙන්නේ කුමක් නිසාද ආකාශ ධාතුව තියෙන නිසායි ඇපල් ගෙඩියක් කපන්න පුළුවන්කම තියෙන්නේ ඒ ඇපල් ගෙඩිය ඇතුලේ ආකාශ ධාතුව කියන ධර්ම ස්වභාවය තියෙන නිසා එතකොට අපි පිහියකින් ගහපු ගමන් මේ පිහි පාර යන්නේ මොකක් කරාද අර ඇපල් ගෙඩිය තිබෙනා වූ ආකාශ ධාතුව හරහා තමයි යන්නේ නේද ඇපල් ගෙඩිය ඇතුලේ ආකාශ ධාතුව තිබුණේ නැත්තම් මේ පිහිය පාරට යන්න බෑ එහෙමනම් කපන්න බෑ නේද අන්න ඒ වගේ අපේ මේකේ ආකාශ ධාතුව තියෙනවා ගොඩක් ඒ නිසා තමයි ලී ගමන් කරන්නේ මේකේ ගොඩාක් තියෙනවා ආකාශ ධාතුව ලී ගමන් කරනවා අන්තෙක් කැපුවම පස්සේ කැපෙනවා මෙන්න මේක තමයි ධාතු ස්වභාවය ඒක විදිහට එහෙනම් දැන් අපි ඕක තව කඩනවා ඔය මූලික වශයෙන් පවතින ධාතු ස්වභාවය දැන් බුදුරජාණන් වහන්සේ සත්‍ය කැටිද දේශනා කරන්නේ කවුද? උදැන් බලන්නේ මේ සත්‍ය ආගෙන තියෙන්නේ මොකක්ද? න්යාගෙන පඨවි තියෙනවා, ආපෝ තේජෝ වායෝ තියෙනවා. මෙයාගේ ශරීරය ඇතුලේ ආකාශ ධාතු තියෙනවා. ඒවත් විඤ්ඤාණ ධාතු. ඒ වගේ ආය තමයි එතකොට සත්‍ය කැටියට යන තියෙන්නේ. තව මේක විදර්ශනාවට තව බෙදෙනවා. මේක පැහැදිලිද? නැහැ මස්. යකෝ රූපස්කන්ධය යටතේ තියෙන මේ ඔක්කොම රූපස්කන්ධය මෙන්න මේ රූප හතර මේක කොටසක් වෙලාවකට ගන්නවා රූප කියලා හැබැයි මේක රූපයක් නෙවෙයි හැබැයි මේ ආකාශය කියන එක රූපයක් විදිහට සලකන්නේ අර ධාතුත් එක්ක ඉන්න හින්දා නේද يعني නැතුව ඒක ඇත්ත වශයෙන්ම මේ රූප ගණිත තමයි යන්නේ ගණන් කරනකොට නැත්තම් ඒක මේ අරූපීව පොවදින පටවි ධාතු පටවි ආපු තේජෝ ආයෝ නැති තැන විඤ්ඤාණ ධාතු විතරයි නාම හැටියට ගන්නෙ. මේ විඤ්ඤාණ ධාතු තියෙනවද හැකියාවක් මේ කර්මය රැගෙන යන්න? විඤ්ඤාණ ධාතුට ඒ විඤ්ඤාණ ධාතු ඇත්ත වශයෙන්ම අමුතු ගති ස්වභාවයකින් යුක්ත වෙච්ච එකක්. ඒකත් අපි බලමු ඉස්සරහට. ඊළඟට තියෙනවා විදර්ශනාව සහ විදර්ශනා භූමිය විදර්ශනාව සහ විදර්ශනා භූමිය මේක තේරුම් ගත්තොත් තමයි මේ වැඩි ගියන්න පුළුවන්කම තියෙන්නේ නැත්නම් අමාරු. වාක්‍ය තියෙනවා වචන තිබෙනවා ඒ වචනෙන් තමයි දැනගන්නේ කරන්න කවුද කියලා. සමහර ඒවා තියෙනවා කරන්න කියනවා කරන ක්‍රියාව පස්සේ දැන ගන්නවා. මේ තේරුම් ගන්න. සමහර වචන තිබෙනවා. ඒ වචන ඒ ක්‍රියාපදයේ අහපු ගමන් තමයි තේරෙන්නේ යා කවුද ඒක කරන්නේ කියලා. සමහර ඒවා තියෙනවා කරන එකේනා කියපු ගමන් තේරෙනවා එයා කරන වැඩි. සමහර ලාට වැඩි කියපු ගාමම ක්‍රියාව කියපු ගාමම කරන්න තේරෙන සමහරට කරන කියපු ගාමම ක්‍රියාව තේරෙන අපි වචනයක් එදෙනු මේ කරකිනවා මේක අහපු ගාම මොකද ඇඟෙන්නේ මතේද ඔතන කරකිනවා කියනවා
හැරකෙනවා කියලා කියපුවාම මොකද්ද ඒක ඒකෙන් ඒකෙන් මොකද්ද නිකන් හිතට ඇඟෙන දේ එක පුද්ගලෙක් කරගෙන නැත්නම් යම් සිබාලයක් හැම වෙලේම රවුමක් කියෙන්නේ කැරකෙනවා කියපුවාම රෝදයක් රවුම වලල්ලක් මොකක් හරියක් නේද නිරූපණය නේද ඒක නිසා මේ තියෙන කැරකෙනවා කියපුවාම රවුමක් ඊළඟට මෙන්න මේ ක්‍රියාව තාක්ෂණ මොකද්ද මොකද්ද බලක් ඈ බලක් අන්න එනෝනේ දැන් මේ බුරනවා කියන ක්‍රියාව අහපු ගාමම කරන්න තේනවන්නේ එනෝනේ අනිත් එක මේක පදවනවා කරන් ඒ ක්‍රියාව තුලින් පේනව නේද ක්‍රියා කරන්න කවුද කියලා ඊළඟට ඔන්න ඔය විදිහට තියෙනවා කරන්න ඇඟ වෙනවා තව තියෙන ඒ වගේ මේ විදර්ශනාව විදර්ශනා කරනවා කියලා තියෙනවා. මේක දැනගන්න එපා මේ මොකද්ද කරන්න කියලා. නේද? විදර්ශනා කරනවා කියලා කියන්නේ මොකක්ද? විදර්ශනා කරනවා. එකට තියෙන දයක් කඩලා බලනවා. මේක ක්‍රියාපදයේද නාමපදයද ක්‍රියාපදය මේ ක්‍රියාපදයේ මේකේ තියෙන කර්තෘ කෙනෙක් මෙසල මේක දැනගන්න ඕනේ විදර්ශනා කරනවා මොකද්ද විදර්ශනා කරනවා කියලා කියන්නේ නැවත නැවත මෙහෙය කරනවා කියන්නේ ඔන්න එකක් කියනවා නැවත නැවත මෙහෙය කරනවා කියන්නේ තව ගැඹුරින් මෙනෙහි කරනවා. එකට තියෙන දයක් වෙන් කරලා මෙන් මෙන් බැරි කොටස් වශයෙන්. කොටස් වශයෙන් බලන නැවත නැවත මෙනෙහි කරනවා කියනවා. කොහ අනිත් එක මොකද? ගැඹුරින්. ගැඹුරින් බලනවා කියලා. ගැඹුරු බලනවා කියන එක තව කියන්නේ. තව මොකද කියන්නේ? කොටස් වශයෙන්. කොටස් වශයෙන් බලනවා කියලා. දැන් මේකේ තියෙනවා විදර්ශනා කරනවා කියලා කියන්නේ ඇත්තටම සෙටින් ඔව් ඇත්තට ඕවා ඔය වචන සෙට් එකක් තියෙනවා ඔය වචන සෙට් එකක් තියෙනවා මේ ඔබ පොත්වල සහ මේ ගොඩක් ප්‍රසිද්ධ වචන ටික ඒක මිනිස්සු කියනවා හැබැයි ඒක යට අදහස තියන්නේ මේ දර්ශනය කියන එකක් තියෙනවා දර්ශනය කියන්නේ මොකද්ද දර්ශන පේනවා කියන්නේ මේ වෙනවා විශේෂෙන් දර්ශනය කියනවා කියනවා මොකද්ද විදර්ශනා නොපෙන්නේ නොපෙන්නේ පෙන්ස විදර්ශනය කරනවා කියලා කියන්නේ යම්කිසි වස්තුවක යම්කිසි ධර්මයක මතු පිටින් බැලීමයි අස්සට ගිහිල්ලා බැලීමයි කියලා දෙකක් තියෙනවා මේ වස්තුවේ එකක් ගිහිල්ලා බලනවා මෙන්න මේ හැටියට එයා මත් මෙච්චරයි බලන්නේ මෙයා මේ මෙච්චරද බලනවා එහෙම දැනගන්නකොට එහෙම බලනවාට කියනවා දැනගන්නවා හෙවත් මෙන්න මේකටයි
ඒක කරන්න පුළුවන්කම තියෙන විඥානය. විඥානයෙන් කරන්නේ මේ මතු පිට සාමාන්‍ය මොකක් හරි දෙයක් දැනගන්න. හැබැයි විඥානයට මේක අසල යාගන්න බැහැ. මේ අසල යන්න පුළුවන් ධර්මයක් තියෙනවා. මේ විදර්ශනාව කරනවා කියලා කියන්නේ එකක් තමයි කාණ්ඩ කරලා බලනවා කියලා කියන්න පුළුවන්. හැබැයි හරියටම නෙවෙයි. කොටස් කරනවා. මොකද්ද? කොටස් කරලා බලනවා. මේ හැබැයි ඒක සම්පූර්ණ එක නෙවෙයි. අනිත් එක තමයි බෙද බෙදා බලනවා. බෙද බෙදා බලනවා. කොටස් කරනවා බෙද බෙදා බලනවා. ඊළඟට එකක් තියෙනවා. ඉගෙන ධාතු වශයෙන් නම් ඒක කොටස් කර ඕනේ. ඒ නියම தත්ත්වය බලන්න. ඇත්ත தත්ත්වය බලන්න. යථා ස්වභාවය බලන්න. මේකේ තියෙනවා ප්‍රඥාව කියලා. අඥා. ප්‍රඥා. ආනි ප්‍රඥාව තමයි කොටස් කරන්නට හැකියාව තියෙන එකම එකම ධර්මය. ප්‍රඥාව කියන ධර්මයේ තමයි යමක් බෙදන්න පුළුවන්, කොටස් කරන්න පුළුවන්, කඩන්න පුළුවන්, බිඳලා බලන්න පුළුවන් එකම ශක්තිය, එකම හයිය, එකම ගැම්ම තියෙන කාටද? ප්‍රඥාව විතරයි. හිතට ඒක නැහැ. මේ විඥාණයට ඒක නැහැ. හැබැයි විඥානේ ඇස්සේ තමයි මේ ප්‍රඥාව තියෙන්නේ. ප්‍රඥාව විඥානය ඇස තිබුණාට විඥාණයෙන් කරන්න ආරම්භන යන්තම් ස්පර්ශ කර දැනගන්න එක විතරයි. ප්‍රඥාවෙන් තමයි ඒක අස්තට රිංගල බලන්න පුළුවන් කම තියෙන මේකේ තිබෙනා වූ පඨවි, ආපෝ, තේජු, වායු, ඊළඟ වර්ණ ඕකෝ විදර්ශනා බලන්න මොකක් කවුද? ප්‍රඥාව. ඒක නිසා මේ විදර්ශනා කිරීමේ බලය කාටද තියෙන්නේ? ප්‍රඥාව. ප්‍රඥාව කරන වැඩක් තමයි විදර්ශනා කරන ආය කියලා කියන්නේ. තේරුණාද? චෛතසික ධර්ම 52ක් තිබෙනවා. චෛතසික ධර්ම කියන්නේ තියෙනවද? අනේ දැන් මම මේක මතනවා. චෛතසික ධර්ම 52ක් තිබෙනවා. මේ 52කින් ඒ 52කින් චෛතසික ධර්ම 52කින් ඒ 52කින් එකක් තියෙනවා ප්‍රඥාවකේ චෛතසිකය. ඒ ප්‍රඥා චෛතසිකයේ තමයි අපි මේ ඕනෑ කියලා හොයාගෙන ඉන්නේ. ප්‍රඥා චෛතසිකයේට වැඩ තියෙනවා. ප්‍රඥා චෛතසිකයේ වඩන්න පුළුවන්. ප්‍රඥාව කියන්නේ වඩන්න පුළුවන්. හිත වඩන්න බැහැ. විඥාණය කියන්නේ වඩන්න බැරි දෙයක්. විඥාණය ඔහොමම තමයි. ඉදත් එහෙම, අදත් එහෙම, හෙටත් එහෙම, ඒ විදිහමයි. හැබැයි විඥාණය වඩන්න බැහැ, ලොකු කරන්න බැහැ. විඥාණය නෙමෙයි අපි වඩන්නේ ප්‍රඥාව. ප්‍රඥාව වැඩෙන්න ප්‍රඥාවේ ඉන්නා වූ හිත අපි කියනවා වැඩුණා කියලා. හැබැයි හිත නිසා නෙවෙයි ප්‍රඥාව වැඩි නිසා. දැන් බලන්න මෙහෙම එකක් කියනවනේ. ගෙයක් දිහා බලලා අපි කියනවා ආහාරක නම් බොහෝම ධනවත් ගෙදරක් කියලා කියනවා. හොඳ ධනවත් ගෙදරක් කියලා කියනවා. අනිත් එක බොහෝම ඥානවන්තයි. එහෙම කියනවා. ඇත්තට ගෙදරද ධනවත්, ඒ කියන්නේ මිනිස්සු ධනවත්. මිනිස්සුයි ධනවත්. ඒ ගෙදර ධනවත් මිනිස්සු ඉන්න හින්දා ගෙදරට අපි කියනවා ධනවත්. ඇත්තටම එහෙම ඒ ගෙදර නෙමෙයි මිනිස්සු අයිති. මිනිස්සුන්ටයි
ගෙදරයි කියන්නේ. ඒ වගේ ප්‍රඥාව කියන එක වැඩුණාන් පස්සේ ඒක තියෙන හිතටත් ඒකේ තියෙන ගෞරවය, ගුණය, අනුභවය යනවා. ප්‍රඥාව කියන ධර්මය කරන වැඩක් තමයි කොටස් කර බලනවා, බෙද බෙදා බලනවා, ඇත්ත තත්ත්වය බලනවා, යථා ස්වභාවය බලනවා. යථා ස්වභාවය බලනවා. दुख दिन अनात्मी दिन ඔයදීට මේ විදර්ශනාව කරන වැඩ ටිකක් තියෙනවා. ආන්නේ මේ විදර්ශනාව විදර්ශනා කරනවා කියලා කියන්නේ මොකද්ද? මේ නුවණින් බෙද බෙදා කඩ කඩා ඇත්ත හැමතැනම ඇත්ත කොහෙද? කෝ ඇත්තට නිමෙක් කිනවා. කෝ ඇත්ත, කෝ සත්‍ය. හැම දෙයක්ම ගිහිල්ලා අපිට දැන් මතකයක් වෙනවා. අපිට මතක් වෙනවා දෙයක්. ඉතින් මතක් වෙච්ච ගමන් අපි නෑ ඔය මතක් වෙනවා කියන එක බොරුවක්. කොහොම ඇත්තටම කවුද කියලා දැන් හිත බෙදෙනවා. එතකොට තේරෙනවා අරමුණක් තියෙනවා. ඒකට මුලා වෙලා මේක මෙහෙම දෙයක් හැටියට දැන් බොරුවට බාර ගන්න. ඇත්ත දකින්න. හැමතැනම නුවණ ගිහිල්ලා අරමුණට ගිහිල්ලා අරමුණේ ඇත්ත හොයාගන්න. මේ මේ විදිහට බලන්නක බොරු. මේ විදිහට ඇත්ත. ओके ओके भूतेक नै भूत एक गुरु एक भय हिते भय होय अन्य में ऐत्त तत्ते दखे अन्य एहेम बलन बैरिद कियना मोकद्द विदर्शना करना हैबै विदर्शनाव हितेट पुरु नै हितेट पुरुदु नै हुरु नै विदर्शनाव हुरु करन्न ओने हुरु वेला तियेन हितेट मोकद्द मुलावेन बोरुवेन මෝහයෙන් බැරිල තමයි හිතට සිදුවෙන්නේ. ඒක නිසා විදර්ශනා කරනවා කියලා කියන්නේ මොකද්ද? කොටස් කර බෙද බෙදා ඇත්ත තත්ත්වය බැරිමයි. තේරුණාද? දැන් මේක ඇවිල්ලා ඔය විදර්ශනාවේ කාර්යභාරය. ඒ කියන්නේ ප්‍රඥා. හැබැයි මේකට තේරෙන්නේ නේද? බලන දේ සහ පෙනෙන දේ මේ කොබද කියන්නේ බලන දේ සහ පෙනෙන දේ බලන්නේ ප්‍රඥාවත් ප්‍රඥාව තමයි බලන දේ ක්‍රියාකාරය. එතකොට මේ ප්‍රඥාවට පේන දේ දි කියනවා මොකද්ද? විදර්ශනා. නේ. විදර්ශනාවයි පාඩද? ප්‍රඥාව. විදර්ශනාවයි පාඩද? ප්‍රඥාව තමයි බලන්නේ යම් කිසි දෙයක් ඒ විදර්ශනාවේ. නුවණින් කඩ කොටස් කර ඇත්ත දත්තිර බලන්නේ කවුද? මේ ප්‍රඥාව. මේ ප්‍රඥාවට බලන්න දෙයක් ඕනේ. අපි හිතුව මෙහෙම ඔන්න කැමරාවක් තියෙනවා. මේ කැමරාවට මොකක් හරි දෙයක් අවශ්‍යයිනේ ෆොටෝ ගන්න. මේක තමයි මේකේ ඔබ්ජෙක්ට් එක. මේක තමයි පින්තූර මේක තමයි පින්තූරේ ගන්න. මේක තමයි කැමරාවට යන්නේ. ඒ කියන්නේ මේක තමයි ඔබ්ජෙක්ට් එක. මේක තමයි සබ්ජෙක්ට් එක. මේ කැමරාව තමයි අරක ගන්න. මේක තමයි මේ තේන්නේ. හැබැයි මේකෙන් කැමරාව ෆොටෝ ගන්නෑ. මේකෙන් අරක එම් කරනවා වෙන ඒක මේකෙන් කරන්නේ නෑ. තේරෙනවද? එතකොට
අපි තියෙනවා මේ මෙහෙම බොනවා කියන ක්‍රියාවට යටත් වෙනවා බොනවා කියන ක්‍රියාවට යටත් වෙන වතුර නේද එහෙම නේද කනවා කියන ක්‍රියාවට යටත් වෙන්නේ කෑම කනවා කියන ක්‍රියාවක් තියෙන එකට කෑම දෙයක් තියෙනවා මෙන්න මේකට කියනවා ගොදුරු වෙන දෙයක් නේද කැමරාවක් තියෙනවා කැමරාවට අහු වෙන පින්තූර වලට කියන ගොදුරු වෙන දෙයක් ඒවත් අරමුණු වෙන දෙයක් ඒක නිසා බලන දෙය කියලා කියන්නේ ප්‍රඥාවයි ඒකට පේන දෙය කියලා කියන්නේ ප්‍රඥාවෙන් බිඳලා 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 වැලෙන්ට අරමුණු වෙන දෙය තියෙනවා ඒකට කියනවා මොකද්ද අරමුණු කියලා තේරුණාද දැන් දැන් විදර්ශනාව කියලා එකක් තියෙනවා විදර්ශනාව කියලා කියන මොකද්ද ප්‍රඥා නෝන අත්‍යව එහෙමත් නෝන මේ ප්‍රඥාවට පිනින්ට දැනින්ට දැනගන්නට මොන හරි දෙයක් එපායි නේද අපි හිතමු මේ බේකරියක් තියෙනවා ඒ බේකරියේ හැදෙන්න මොන හරි දෙයක් ඕනේ පාන් හරි පනස් හරි මොන හරි දෙයක් ඕනේ ඒ බේකරියේ හැදෙන දේ එහෙම නැත්නම් ඒකට ගොදුරු වෙන දේ තමයි ඒ වගේ මෙන්න මේ විදර්ශනා කියන ප්‍රඥාවට ප්‍රඥාවෙන් දකින්ට අහුවෙන දැකිය යුතු දේවල් ටිකට කියනවා මොකද්ද විදර්ශනා භූමිය කියන්නේ. එහෙම තවරනේ ප්‍රඥාව නිකන් ඇවිල්ලා බලන්න දෙයක් හදෙන්නේ නැහැ. ප්‍රඥාව තියෙනවා ඒකට දකින්ට අවශ්‍ය දේවල් ටික කියනවා මොකද්ද විදර්ශනා කොට ගොදුරු වෙන දේ. ඒකට තමයි කියන්නේ මොනවද ඒ නාමයෝ ටික බලන්න ඕනේ රූපේ ටික බලන්න. හැබැයි නාමයෝ රූපයෝ හිත බලන විදිහට නෙමෙයි ප්‍රඥාව බලන්නේ. ප්‍රඥාව බලන්නේ අමුතු විදිහකට. නාම රූප ඊළඟට ස්කන්ධ ආයතන ධාතු ඉන්ද්‍රිය චතුරාර්ය සත්‍ය පටිච්ච සමුප්පාද මේවා මොනවද මේ තමයි විදර්ශනා භූමිය මේවා තමයි අර නුවන්ට පේන්නේ මේ ටික ඔක්කොම අහුවෙන්නේ අරකට මෙයට කියන විදර්ශනා භූමිය කියලා. මේක පැහැදිලි? එහෙම. හරි. මොනවාද ඒකට අදාළ ප්‍රශ්න දෙකක් තියෙනවා ආනුරේ එන්නේ කියන්නේ. දැන් ඊව තහඳුනේ සතිපට්ඨානෙදී මෙනි කරන්නේ. ඔව්. සතිපට්ඨානෙ තියෙන ඔය මේවා තමයි තියෙන්නේ. නාම රූප. නාම රූප කියන්නේ අපි දැන් මේ දැක්කේ නාම රූප. සූත්‍රවලත් තියෙනවා. ස්කන්ධ කිව්වා ස්කන්ධ කියලා කියන්නේ රූප වේදනා සංඥා සංඛාර විඤ්ඤා ස්කන්ධ කියලා කියන්නේ පංචස්කන්ධ සංඥා සංඛාර විඤ්ඤා ඊළඟට ආයතන කියලා කියන්නේ ඇස කන නාසය ඔව් ඇස කන නාසය දිව ශරීරය හිත රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධම්ම කියන දොර ඔව් ධාතු කියලා කියන්නේ ඒ 12යි විඥානය ඒ ධාතු කියලා කියන්නේ 18ක් තියෙනවා ධාතු ස්වභාවය 18යි ඒ කියන්නේ
චක්කු ධාතුව ඒකට පේන රූප ධාතුව චක්කු විඤ්ඤාණ ධාතුව එහෙමයි තුමාක ධාතු ඔව් ඒකට සෝත ධාතුව කන ඒකට එන්නේ පද්දය සද්ද ධාතුව ඒක දැනගන්න හිත විඤ්ඤාණ ඔදිට එකක 3 3 3 3 දෙන එතකොට 18ක් වෙනවා ඉන්ද්‍රිය ධර්ම තියෙනවා 22ක් ඒක ලොකු ටොපිකක් චතුරාර්ය සත්‍ය 4යි පරිසම්පාද ඒකෙදි විශාලයි අංග වශයෙන් තියෙන 12ක් හැමෝම කරුණු ටිකක් තියෙනවා කියන්නේ නම්බර්ස් වශයෙන් ආයතන කිව්වම 12ක් කියන්නේ ආයතන වශයෙන් 12යි ආයතන වශයෙන් 12ක් තියෙන මේවායි චක්කු ආයතනේ රූප ආයතනේ සද්ද සෝත ආයතනේ සද්ද ආයතනේ ගාන ආයතනේ ගන්ධ ආයතනේ දිව ආයතනේ රස ආයතනේ කාය ආයතනේ පොට්ටබ්බ ආයතනේ මේ මන ආයතනේ ඒකට ලැබෙන ධම්ම ආයතනේ ඔය විදිහට තමයි තිබෙන්නේ මේ ආයතන දෙක මේ ඔක්කොම ටික කියන මොකද්ද විදර්ශනා භූමිය කියන්නේ වෙන මොකක්වත් මේ විදර්ශනා කරා විදර්ශනාවට දැනෙන ඔය ටික හරි දැන් මේ විදර්ශනාවට යනකොට අපි හාමුදුරුවන්ගෙන් බණ අහනකොට පොතපත කියනකොට සමහරට නාම රූප අහනවා ස්කන්ධ අහනවා ස්කන්ධයන්ගේ සමහර රූපයක් අහනවා නැත්නම් වේදනාව අහනවා නැත්නම් සංඥාව අහනවා සංකාර අහනවා විඥාන ආයතන ගත්තාන් පස්සේ හයම අහනවා නැත්නම් ඒකෙන් එකක් අහනවා දෙකක් තුනක් අහනවා ධාතු ස්වභාව ගත්තාන් පස්සේ ඒ වගේ ධාතු 10ක් අහනවා 6ක් අහනවා ඊට පස්සේ දැන් මම ඉස්සෙල්ලා 6 ගැන කියලා දුන්නා තව ඊට පස්සේ එක එක බෙදින් තියෙනවා ඉතින් එක එක නේද එක එක තැන් වල කෑලි අහනවා ඉන්ද්‍රිය ධර්ම වලින් ඉතින් ඒ කීයක් විශේෂ ඔක්කොම 22ක් වුණාට එකක් දෙකක් අහනවා චතුරාර්ය සත්‍ය ධර්ම ඕල් අහනවා ඉතින් මේ පටිච්චසමුප්පාද තනින් මේ ටික ඇහුවාන් පස්සේ එක හාමුදුරු කෙනෙක් මේක කියනවා තව එක කෙනෙක් මේක කියනවා තව එක කෙනෙක් මේක කියනවා තව එක කෙනෙක් ඔය තැන් තැන් කියනවා මේව අහනකොට මේව අහගෙන අහගෙන යනකොට හැම කෙනාට මේකත් දැනගන්න ඕනේ මේකත් දැනගන්න මේක පිළිවෙලකට දැනගත්තේ නැති නිසා මේකෙන් කියලා ගිනවල මේක ගාව ගන්නවා මේකෙන් අරගෙන ගිහලා මේක ගාව ගන්නවා මේකෙන් ටිකක් අරගෙන මේක යවප ගන්නවා මේ ඕමෝ ගිහිල්ලා මේ බොහෝ අයගේ මේක ඇවිල්ලා මේ දන්නේත් නැ නොදන්නේත් නැ නොදන්නවා කියලා කියන්නත් බෑ මොනවා හිතද දන්නවා දන්නවා කියලා කියන්නත් බෑ ඒ කෑලි මේ මෙතනින් අරුක් කාලක් මෙතනින් අමුසයක් මෙතනින් ඕමෝ තමයි යන්නේ ඉතින් ඔන්නම ප්‍රශ්නයක් තියෙන මේ එකකවත් පිළිවෙලකට ගිහිල්ලා නැහැ ඒක නිසා මේව ගලපන්නත් බැහැ. මෙන්න මේව ප්‍රශ්නයක් තියෙනවා. ඒක නිසා මේ එකක් ඉගෙන ගන්නකොට අපි මේක සම්පූර්ණ ඉගෙන ගත්තා නම් මේක ලේසි. මේක ඉගෙන ගත්තා නම් මේක ලේසි. කොන්නොම අයව තියෙනවා. කලබල නොවි ඉවසීමෙන් මෙන්න මේ විදර්ශනා භූමිය ටික දැනගන්න. නාම රූප පරිච්ඡේද කියන නෑ ඒත් නෑ නෑ යුදෙකද නෑ නාම රූප පරිච්ඡේදනේ නාම රූප පරිච්ඡේද කියලා කියන්නේ වෙන ටොපික් එකක් වෙන ඒ ක්‍රියාකාරී දෙක යන එක දැන් විදර්ශනාව කියලා කියන්නේ මොකද්ද ප්‍රඥාවෙන් තමයි මේ ටික බලන්නේ මේ ටික තමයි ප්‍රඥාවට තේින්න තියෙන ටික දැන් මේ ටික තියෙනවා ඕන පදන් තියෙනවා අපේ ජීවිතේ මේ නාම රූප තියෙන ස්කන්ධ තියෙන ආයතන තියෙන ධාතු ස්වභාව ඉන්ද්‍රිය ධර්ම කෝ තියෙන අඩුවක් නැතුව පැක් කරලා තියෙන නැත්නම් මේක බලාගන්න මේක ඒක නිසා අපි කරන්න ඕනේ මොකද මේක වඩන්න ඕනේ මේක වඩන ක්‍රමයක් තිබෙනවා හේතුව මේක අප්සෙට් යන්නේ නැති හැටියට අවුල් වෙන්නේ නැති වෙනද මේක වඩන්න මේක වැදින්නේ නැහැ. මේක වහන්න නැහැ. සාමාන්‍ය විදර්ශනාවට ඉංග්‍රීසි වචනයක් අරගෙන සාමාන්‍ය විදර්ශනාවට පාවිච්චි කරන ඉංග්‍රීසි සාමාන්‍ය කොමන් පාවිච්චි කරන්නේ ඉන්සයිට් කියලා. ප්‍රඥාව
ප්‍රඥාවට කියන විස්තම් කියලා පාවිච්චි කරනවා. ඒකෙත් තියෙනවා ඉතින් එක එක ඇනලිටිකල් ඇනලිටිකල් විස්තම් ඇනලිටිකල් නොලෙජ් කියලා කියනවා. ඉන්සයිට් කියලා කියන එක විස්තම් මේ විදර්ශනා භාවනාවට. ඒක ඉතින් තේරුම් ගන්න පුළුවන් වෙනවා. ඒක මේ මෙහෙමනේ මේ ඇහැ මේ ඇහැට පේනවා. දැන් මේක පේනවනේ. ඒකට කියනවා මොකද්ද? සයිට් නේ. දැන් මේ ඇහැට පේනවා. මෙන්න මේක. ඒකට කියනවා සයිට් කියලා. හැබැයි මේ සයිට් එක දැන් මේ පිට විතරයි පේන්නේ outside. දැන් මේකේ තියෙනවා මේ මේක ඇතුලේ තියෙනවා මේ මේකේ තියෙනවා අමුතු විදිහේ එකක්. ඒකට කියනවා wisdom කියලා නේ. මේක බලන්න පුළුවන් in. ඒක නිසා තමයි මේක inside print. තේරුණාද? ඇතුළාන්තයේ ඇතුළාන්තයේ දකින්න නිසා කියලා කියනවා inside. දැන් විදර්ශනාව විදර්ශනා භූමිය කියලා දෙනවා. තව තියෙනවා විද මේක කියන්නේ. මේ ප්‍රඥාව එකපාරම වැඩින්නේ නැහැ. ප්‍රඥාව එකපාරම වැඩින්නේ නැහැ. ප්‍රඥාවට අවශ්‍යයි පැලයක් හිතෙව්වාම ඒ පැලේ වැඩෙන්න නම් ඒකට පුංචි පොහොර ටිකක් අවශ්‍යයි. නේද? වතුර ටිකක් අවශ්‍යයි. වටපිටාවේ තනකොළයක් දෙකක් හැදෙනවා නම් ඒක අයින් කරගන්න. සතික් කෙවිලා ඒක හානියක් කරනවා නම් එයා අයින් කරගන්න. ආවරණයක් කරන්න. තදබල හුලමක් වෙනවා නම් ඒකට ආවරණයක් කරන්න. ඔන්න ඔය පරිසරයේ තිබෙනා වූ ආරක්ෂක රැකවලනේ අවශ්‍ය කරන වැඩිමිට අවශ්‍ය කරන වතුර පොර ආහාර ටික බාධක ඉවත් කිරීම ආදි දේවල් එහෙම කරාට පස්සේ තමයි පැලියක් හැදෙන්නේ. හරිද? ඔන්න ඔය වගේ තමයි මේ ප්‍රඥාව අපිට හිතක් තිබුණයි කියලා අපි ලොකු ගාණක් දීලා පොතක් ගත්තයි කියලා මේක වැරෙන්නේ. මේ ප්‍රඥාව වැඩෙන්න ඇතුළත ප්‍රඥාව වැඩෙන හේතු දන්දු. ප්‍රඥාව වැඩෙන හේතු තමයි බණ ඇසීම, සාකච්ඡා කිරීම, මෙනෙහි කිරීම, සත්‍යයනා කිරීම, හිත සංවර කර ගැනීම, හිත අවුල් කරගන්න නැතුව ඉඳීම, සමාධිය, ඊළඟට ආශ්‍රය කරන්නට හොඳ නැති අය ආශ්‍රයෙන් සම්පූර්ණව කට් ඔෆ් කිරීම, ඒ අයගෙන් දුරු වීම, ඊළඟට තියෙනවා නීවරණ ධර්මයන්ගෙන් හිත අහක් වීම, අයින් වීම, ඔය වගේ පැලයක් යම් ආකාරයෙන් වඩන්නේද ඒ ආකාරයෙන්ම මේ ප්‍රඥාව වඩන්න ඕනේ. දැන් සමහර වෙලාවට ප්‍රඥාව මේ සතියේ පොඩ්ඩක් හොලඟ වදින්න නැති වෙන්න අවු ටික වැඩිලා පොහොර ටික වැඩිලා යනකොට ලබන සතිය වෙනකොට මොකෙක් හරි වෙන පාළයක්. ආන්න එහෙම තමයි වෙන්නේ. වැඩින්නේ. ඒතු එහෙම වුණාන් පස්සේ මේ ප්‍රඥාව වැඩින්නේ නැහැ. හැමදාම ප්‍රඥාව නින්දා තියෙනවායි කියලා දන්නවා. ඒක හැබැයි වැඩින්නේ නැහැ. හැදින්නේ නැහැ. පැනවෙන්නේ නැහැ. හේතුව බාධක ධර්ම වැඩි. ඒක නිසා ප්‍රඥාව දියුණු කරනකොට දියුණු වෙන්න නම් බාහිර ඔය කියනවා ආසිත පරිසෙ බාහිර වශයෙන් කල්යාණ මිත්‍ර ආශ්‍රය හොඳ අයගේ ආශ්‍රය හොඳ බණ ඇසීම බණ කියලා මොනවාරි දෙයක් නෙවෙයි හොඳ බණ අහන්න ඕන කරුණාකාරණ ඇති වහන්න ඕන ඇතුළාන්තයේ වශයෙන් හිත සාන්ත වෙන්න ඕන සංවර වෙන්න ඕන සමාධිය වඩන්න ඕන එතකොට තමයි ප්‍රඥාව grow වෙන්නේ වැඩෙන්නේ දියුණු වෙන්නේ ඒ ඉලකට යන්නේ. එහෙම නැතුව ප්‍රඥාව ඔහේ නිකාම නිකන් 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 වැඩින්නේ නැහැ. කරුණු කාරණා ගැළපීම කියලා ඒ කරුණු කාරණා ගැළපලා බලන්නත් ඕනේ. කරුණු කාරණා ගැළපීම මෙන්න මේ විදිහට කරනවා. කරුණු කාරණා ගැළපීම අපි කියන්නේ
හේතු බලන්න කියලා. කර්ම කාරණා ගැළපීම ගැළපු මාත්‍රෙින්ම ප්‍රඥාවන්තෙක් වෙන්නේ. කර්ම ගැළපනවා මෙන්න මෙහෙම. එකක් තමයි මාන්නේ. මාන්නේ කර්ම ගැළපනවා. මං කාටවත් වදින්ද පුදන්ද කැමති නැහැ. කාටවත් වදින්ද පුදන්ද එහෙම ගරු කරන්න කැමති නැහැ. මම කරනවා මොකද්ද? මම කියනවා මම මේ වැඩිය කරදර කරන්න ගියේ නෑ එයාට, මං එයාට පාඩුවේ ඉඳ ඇරියා. එහෙම නේද? මම පාඩුවේ ඉඳ ඇරගෙන කරදර කරන්න ගියේ. ඇත්තට කරදර කරන්නට කරුණාවෙන්ම දිහේ නැත්ති. පාඩුවේ ඉඳ අරින්න ඕනේ ඉඳලා ගියේ නැත්ති. නෑ. ගියොත් වගේ දෙන්නවා. දැක්කද මාන්නේ කරුණ කරගුණා කරපි. දැන් මේක ප්‍රඥාවේ හැඩේ නේද ගත්තා. කරුණාවේ හැඩේ නේද ගත්තා. ඒක නිසායි කියන්නේ කරුණ ගලපීම් හැම වෙලාවෙම ප්‍රඥාවෙන් නෙවෙයි. අනිත් එක තමයි මුත්‍යම් තවයක් කරනවා. මේ වචන මම වැන්දේ කියලා මට මොනවද හම්බ වෙන්නේ? මගේ බඩ පිරෙනවා. එයාට බඩ පිරෙනවා. මොකක් වෙන්නේ? ඊස්වාසේ අනිත් එක ඉතින් මේ එහෙම නීතියක් නැහැ. අන්න කරුණ කරපු. එහෙම නඩු ගන්න නැහැ, නීතියක් නැහැ. වැන්දේ නැහැ, පිළිවෙල නැහැ හරි මේ කියලා. ආන්න දැන් බලන්න මේ නීතිය කරපන් තා. අනිත් එක තමයි තණ්හාවෙන් කරුණ කරපන්. මේ කරුණ ගැලපුවා කියන එකම ප්‍රඥාව වෙන්නේ නැහැ. අපි කියන කරුණු කාරණා ගලපා බලන්නේ කිය නෝනේ. හැබැයි කරුණු කාරණා ගලපු ප්‍රමාණින්ම වෙන්නේ නැහැ. හේතුව කරුණු කාරණා ගලපීම මාන්නියුත් කරනවා, කරුණු කාරණා ගලපීම දෘෂ්ටියුත් කරනවා, කරුණු කාරණා ගලපීම තණ්හායුත් කරනවා. අර මිනිස්සේ මේ ගහකට නැගලා තියෙන්නේ. මේ ගහකට නැංගේ හරකෙක් කියන්නේ. එයාගේ හරකට තනකොළ කපන්න තමයි ගහට නැගලා තියෙන්නේ. රඳා තියෙනනේ. හරිනේ. ඔව්. මිනිස්සු ගහකට නැගලා තියෙනවා තනකොළ කපන්න. ඊළඟ දෙනෙ කිතුල් ගහකට නේද? කිතුල් ගහකට නේද? ඔව්. කිතුල් ගහකට කියලා තියෙන එයා එයා කිතුල් ගහට නැගගා. ඊට පස්සේ දැස්සා. මිනිස්සයා අයිතිකාරය ආවා. ඊට පස්සේ ඇහුවා මොකද්ද? මේ ඔයද ගියේ කියලා. ඊට පස්සේ මම ගහට නැගලා දැනගත්තනේ. ඊට පස්සේ මම ගියේ තනකොළ කපන්න කිව්වා. ඉතින් කනකොළ කොහෙද ගහේ? හරි. එහෙම නැහැ. ඒක හින්දා තමයි වැස්සේ. අනේ. තනකොළ ගහේ නැති බව හැබැයි ඒක මාත් දන්නවා. දැන් නෑ මම ඒකින්ද වැස්ස. හරි. නේද? ආන්න ඒ වගේ එකක් කියන තණ්හාවෙන් කරුණු කාරණා ගලපන්න පුළුවන්. හැබැයි ඒක ප්‍රඥාවෙන් නෑ නේද? ඒක තියෙන්නේ කපුටි කමට තණ්හාවට කරුණු බලපන්න. තව එකක් තියෙනවා මිනිස්සේ හරකේ කොරකම් කරගෙන යනවා. හරකේ කොරකම් කරගෙන යනකොට මේ අර අයිතිකාරයාට අහුණා. අයිතිකාරයාට ඇහුවා මගේ හරක අරගෙන යන්නේ නැහැ කියලා. ඉතින් එයා කියනවා මගේ ගාව හරකෙක් නැහැ කියලා. මගේ ගාව හරකෙක් නැහැ. මගේ ගාව තියෙන මොකද? ලණුව. ලණුව විතරේ තියෙන හරක මගේ ගාව නැහැ. හරක ඒ ලණුවේ කියලා වර හිටියට මට කරන්න දෙයක් නැහැ. මේවා මේ වාගේ ලොජික් මේ වාගේ කරුණු කාරණා ප්‍රඥාවේ ස්වරූපේ ගන්නෙ. ඥානී සරපේ. ඒක නිසා කියනවා කරුණු කාරණා ගලපා බැලූ පමණින්ම ප්‍රඥාව වෙන්නේ ප්‍රඥාවන්තයෙක් වෙන්නේ නැහැ කියලා. ඒක ලෝභයෙන් කරන්න පුළුවන්, මානෙන් කරන්න පුළුවන්, තණ්හාවෙන් කරන්න පුළුවන්, ඉරිසියාවෙන් කරන්න පුළුවන්. එහෙම තියෙනවා. හැබැයි ප්‍රඥාවෙන් කරුණු ගලපලා කියන්නේ හරියට ඇත්තම කාරණය
ඇත්තම කාරණේ ඇත්ත විදිහට සත්‍යයට ගලපා බැලීම සම්මාදිට්ඨිය කියන්නේ සම්මාදිට්ඨිය කියලා කියන්නේ ප්‍රඥාව කියලා කියන්නේ යහපත දෙකම කියන එක මම මේ අද කිව්වේ මොකද්ද විදර්ශනාව කියන්නේ මොකද්ද විදර්ශනා භූමිය කියන්නේ මොකද්ද විදර්ශනාවට ගොදුරු වෙන දේ මොකද්ද අනිත් එක තමයි ධාතු ස්වභාව හයක් ගැන කිව්ව මූලික වශයෙන් නේද මේවා දැනගෙන ඉන්න එක හොඳයි අනිත් එක තමයි විදර්ශනා කරනකොට විදර්ශනා කරනකොට නාම ධර්ම විදර්ශනාව රූප ධර්ම විදර්ශනාව කියන දෙකක් තියෙනවා නාම ධර්ම විදර්ශනාව රූප ධර්ම විදර්ශනාව නාම ධර්ම විදර්ශනාව කියලා කියන්නේ නාම ධර්මයන් මොනවද නාම ධර්මයන්ගේ හැටි මොනවද කියන බැලීම රූප ධර්ම විදර්ශනාව කියලා කියන්නේ රූප ධර්ම මොනවද රූප ධර්මයන්ගේ හැටි මොකද ඒකයි ඒක දැනගන්න අනිත් එක තමයි පටලවා ගන්න නැතිවෙන්නේ තියෙන්න ඕනේ නාම ධර්මය මොකද්ද රූප ධර්ම මොකද්ද කියලා දැනගන්න තියෙනවා නාම ධර්මයේ රූප ධර්මයේ වෙන්නේ නැත්නම් රූප ධර්මයේද නාම ධර්මයේ වෙන්නේ එහෙම නැත්නම් නාම ධර්මයේ වෙන එකක්ද රූප ධර්ම වෙන එකක්ද ඔය නාම රූප ධර්මයන්ගේ වෙනම ගති ටිකක් තියෙනවා ඒ කියන්නේ නාමයේ නැති ගතියක් රූපයක තියෙනවා රූපයක නැති ගතියක් නාමයක ඔය ඒ නියම රූපයට අදාළ දේවල් ටික පැහැදිලිව පිළිසිදුව ప్రత్యක්ෂව දැනගැනීම කියනවා නාම ධර්ම දැනගන්නවා නෑ ඔක්කොම නාමයට අයිති ටික දැනගැනීම නාම ධර්ම දැනගැනීම රූපයට අයිති ටික දැනගැනීම ప్రత్యක්ෂව හොඳට පැහැදිලිව දැනගැනීම රූප දැනගැනීම මෙන්න මේ විදිහට ඒ කුල්ලංගෙ තිබෙනවා මේ පොදු ලක්ෂණ සහ මේක තේරුණා විදර්ශනාවේ තියෙනවා එක පාරම විදර්ශනාවේ ඉන්නේ ඉස්සර වුණා කරන්න ඕනේ මම මේ දැන් මොකද්ද මේ කරන්න යන්නේ ඉස්සර වෙලාම අනිත්‍ය දුක්ඛ අනාත්ම අත ගහන්න යන්නේ නැතුව ඊළඟට වෙන වෙන જાති කරන්න යන්නේ නැතුව ඉස්සෙල්ලාම කරන්න ඕනේ විදර්ශනා භූමියේ කොටස් හඳුනා ගන්න ඕනේ. දැන් මම මේ ප්‍රඥාව හසුරවන්න ඔතනද දැන් අපි හිතමු නැටුම් කණ්ඩායමක් මිනිසෙකුට නටන්න කියලා කිව්වොත් එහෙනම් ඒ මිනිසයා අර දැනට ගිහිල්ලා බලන්න මම මේ කොතනද නටන්න යන්නේ කියලා. ඇයි? ඇදද කියලා බලන්න. ඇදද එකක් ඇදයි. අනිත් එක ඇන කෑලි දිනනද කියලා බලනවා. මේ එහෙම බලනවලු. සමහරු ස්ටේජ් එකේ ඉවල ඇන තියෙනවා. සමහරුට එහෙම හානි සිද්ධ වෙලා තියෙනවා. ඊළඟට ඒ ස්ටේජ් එක ඔය යාගේ නැටුම් වලට ගැළපෙනවද කියලා බලන්න ඕන. අනිත් එක හයියද කියලා බලන්න ඕන. කඩාවැටෙන්නේ දන්නේ නැහැ නේ. ඊළඟට ගොඩක් ඒ ස්ටේජ් එක බලනවලු වෙන්නේ. ඒ වගේ මේ ප්‍රඥාවට යොදන්න යන ධර්ම කාණ්ඩ ටික අපි මෙන්න මේවයි කියලා දැනගල තියෙනවා. නාම ධර්ම සහ දැන් බලන්න ඒක නිසා තමයි සුතමේ ඥානය ඒකට අවශ්‍යයි. නාම ධර්ම මොනවාද? එකක් තමයි චිත්ත නාම ධර්මයක්. අනිත් එක චෛතසික. මේ මෙතන තියෙනවා 81ක් මෙතන තියෙනවා 52ක්. නාම ධර්ම දැනගන්නකොට 81ක් දැනගන්න ඕනේ 52ක් දැනගන්න ඕනේ නේද? මේක ඒකවචන කියනකොට ලේසි වැඩේට ගත්තාම පස්සේ තමයි ඒකේ මොකද ඇයිනේ. ඊට පස්සේ මේකේ තියෙනවා තව මේ 81 තියෙනවා කාමාවචර රූපාවචර අරූපාවචර.
පේනවනේ නාම ධර්ම දැනගන්න ගියන් පස්සේ තව තියෙනවා ඒකේ තියෙනවා සල භාවය සල අකුසල භාවය විපාක භාවය ක්‍රියා භාවය ඔය ටික සැහැණ ඇතට අනිතර තමයි රූප ධර්ම ගියන් පස්සේ රූප ධර්ම ඒ රූප වල තියෙනවා රූප ධර්ම ගත්තයන් පස්සේ මහා භූත රූප උපාදාය රූප රූප මහා භූත රූප උපාදාය රූප අනිත් එක තමයි ඒකට කියන වාසිය වෙනවා කර්මජ රූප චින්තජ රූප ඍතුජ රූප ආහාරජ රූප ඔය දින බෙදිලි තියෙනවා මේ වගේ රූප ස්වභාවය දැනගත්තෙන් පස්සේ තමයි මෙන්න මේක හරි ගියා බවට පත් වෙනවා මේ ප්‍රඥාවෙන් තමයි මේව බෙද බෙදා බෙද බෙදා බෙද බෙදා බෙද බෙදා කොටස් කර කර කාණ්ඩ කර කර කාණ්ඩ කර කර දකින්න බලන්න හැබැයි කියනකොට හරිම ලේසි මේ මොකක්වත් හිතරවදයක් ඉන්නේ නැහැ නාම රූප දුවම කරයි නේද හැබැයි නාම රූප වැඩි දෙයක් දැස්සන් පස්සේ තමයි තේරෙන්නේ මොන වගේ පරාසයක් මේ කියන්නේ තියෙනවා කියලා ඒක නිසා නාම වලට රූප වලට යනකොට හරි පරිස්සමින් යන්න ඕනේ පරිස්සමින් කියන්නේ පිළිවෙලකට යන්න ඕනේ එක්කෝ දැනෙන විදිහට යන්න ඕනේ නැත්නම් ඕලාරික රූපයේ ඉඳලා සියුම්කට කියගෙන යන්න මේකේ තියෙන මේක පැහැදිලිද සෝමනස විදර්ශනාගාතිය ඔක්කොම ඔක්කොම ටික කරන්න ඕනේද ඔක්කොම ටික නෑ ඒක තියෙනවා මෙහෙම දැන් මේක මේ ඇත්තටම කියනවා නම් මේ විස්තරය දිහා බලාගෙන ගියන් පස්සේ මම බයක් දැනෙනවා නෑ මේකට අයියෝ මේකද මේ මේක නෑ නෑ වැඩේ කියලා බයක් දැනෙනවා නේද ඒකේ එහෙම නෙමෙයි තියෙන්නේ ඔය ටික ඔක්කොම එකපාරම දැනෙන්නේ නෑ ඒකේ දැනෙන ක්‍රමයක් තියෙනවා ඔය විස්තර කරනකොට ඔය විදිහට කියාගෙන කියාගෙන යනවා හැබැයි ඒක දැනෙන විදියක් තියෙනවා දැනෙන්නේ චිත්තානුපස්සනාව කරනකොට නාම ධර්ම චෛතසික ධර්ම කායානුපස්සනාව කරනකොට රූප ධර්ම ඊළඟට සක්මන් භාවනා කරනකොට රූප ධර්ම ඊළඟට ආයතන භාවනා කරනකොට අර සමහර ඒ වගේ නාම ධර්ම සමහර ඒ වගේ රූප ධර්ම. ඔන්න ඔය විදිහට තමයි යලි කියන්නේ. දැන් මේක මේ කිව්වේ ඇත්තටම මේ කිව්වේ විදර්ශනාව සහ භූමියේ හැදෙන විදිය. අපි ඔක ප්‍රායෝගිකවත් අපි මේ ප්‍රායෝගිකව කරන විදියත් අපි දැනගන්න. මේක පැහැදිලිද? ප්‍රයෝජනවත් වෙන්නේ මේව දැනගන්න තමයි. අභිධර්මයේ මෙන්න මෙහෙම කියනවා. අභිධර්මයේ කොටස් කරන කොටස් කීරිය බැලුවම ඒවා අපිට නිකම් මේ පේනවා වගේ මේ යම් කිසි දෙයක් මේ පේනවා වගේ පේන්නේ නැහැ. ඒ තරමටම ධර්ම එකකට එකක් හැංගිලා තියෙනවා. යම් කිසි දෙයක් එක කොලයක් බලනකොට දැන් අපි පත්‍රයක් අරගෙන පත්‍රයක් කියවනකොට පත්‍රේ මෙහා පැත්තේ පිටුව ගියාගෙන යනකොට ඒ මම කියවන පිටුවේ එහා පැත්තේ තව වෙන විශාල විස්තරයක් තියෙනවා ඒක මම තියෙන්නේ තියෙනවා මං අල්ලගෙන ඉන්න පත්‍රයේම කියවන පත්‍රයේම ඇහැ යොමු කරගෙන ඉන්න තැනම ඒක එහා පැත්තේ
සංසාර විස්තරයක් තියෙනවා. ඒ වගේ මේ යම්කිසි ධර්මයක් අපි යොමු කරලා බලනකොට ඒකේ අසේ එතනම තව විශාල ගොඩක් යට වෙලා තියෙනවා. ඒ ටික ඔක්කොම අවුස්සලා අරගෙන හොඳට නුවණට පේනවා, නුවණට දැනෙනවා අතිශය සූක්ෂම වූ සියුම් වූ සියුම්ම ධර්ම ස්වභාවය. ඒ ධර්ම ස්වභාව විස්තරයක් තමයි අභිධර්මයේ කරන්නේ. අභිධර්මයේ කරන්නේ ඒ තරම් සූක්ෂම විස්තරයක්. ඒ අභිධර්ම විස්තරය කරගෙන යනකොට සත්වයෝ පුද්ගලයෝ ඉන්නවාද කියලා හතර මායමක හවෙන්නේ. යන යන්නේ පුද්ගලයා නිකාම නිකන් කුඩු වල යන වැරෙන්ද ධාතු ස්වභාවයට බිහිලා කැලෙනවා. ඒ තමයි ඒ අභිධර්ම ස්වභාවය. අභිධර්ම විස්තරයක් හොඳට ওই විදිහට දැනගෙන තිබුණා වූ කෙනාට සූත්‍ර විදිහට කියලා දෙන නාම ධර්ම රූප ධර්ම තියෙන ස්කන්ධ ඒවා ඉතින් ආයේ ලොකු දේවල් ආන්න එකයි ඒකේ තියෙන ස්වභාවය. හොඳ දැන් චිත්ත ගැන සිතක ස්වභාවය තමයි ඒක ඒක උත්පත්ති දිබංග කියන අවස්ථාව තුළනේ. එතකොට මේ නෑ නේද? ඒකට මම කියලා දෙනවා. සිතක ස්වභාවය. අපි හිතමු සිතක ස්වභාවය. සිතක ස්වභාවයෙන් වනින හැටි හිතට කියන එකක් තමයි හිත කියලා කියනවා. අනිත් එක කියනවා විඥාන. මේකේ ස්වභාවය බලන්න පුළුවන් එකක් තමයි ක්‍රියා වශයෙන් ස්වභාවය බලන්න. මොකද්ද? ක්‍රියාව වශයෙන්. ක්‍රියා ස්වභාවය. අනිත් එක තමයි මේකේ ආයු ස්වභාවය. මේකේ ක්‍රියා ස්වභාවය මොකක්ද? ක්‍රියා ස්වභාවය තමයි යමක් දැනගන්න. දැන් කිව්ව මොකද්ද වචන කිව්වේ? හිතක ස්වභාවය නේද? සිතක ස්වභාවය මොන ස්වභාවයද? ක්‍රියා ස්වභාවයේද ආයු ස්වභාවයේද? හිතක තිබෙනා වූ ක්‍රියා ස්වභාවය තමයි යමක් දැන ගැනීම, යමක් දැනීම නේද? හිතක තිබෙනා වූ ආයු ස්වභාවය තමයි ඇතිවලා නැතිවීම. ශණයක් ඇති වුණා නැතිවීම. ඒකේ පුංචියට කඩපු අවස්ථා තුනක් තමයි උප්පාදේටි දීවංගේ කියලා කියන්නේ. ඒ ඇත්ත වශයෙන්ම ආයුසය කතා කරන තවත් ක්‍රමයක්. උපාදේ තිතිය භංගේ. හැබැයි උපාදේ තිතිය භංගේ කියන එකට දැනීම කරන්න බෑ. දැන් ආයුෂය කියන එක වෙනයි, මේ ක්‍රියාව කියන එක වෙනයි. මිනිස්සුගේ ජීව ආයු කාලය වෙනයි, ඒ මිනිස්සු කරන වැඩේ වෙනයි. නේද? අන්න ඒක නිසා මේ හැම තව තියෙන ධර්ම යම්කිසි ධර්මයකට අයිති දෙයින් මේ අපි සලකනවා. තව තියෙන විඥාණය ක්‍රියා ස්වභාවයේ තිබෙනවා, විඥානයේ ආය ස්වභාවයේ තිබෙනවා. එනකට විඥාණයට ගොදුරු වෙනා වූ ධර්ම ස්වභාව වශයෙන් බලනවා, අරමුණු කිරීම වශයෙන් බලනවා, ద్వාර වශයෙන් බලනවා. ඒ සිතකට මේ එක චෛතසිකයක් විතරද හඳුනා ගන්න පුළුවන්? නැහැ. සිතකට උපරිමයෙන් එනවා 33ක්, 34ක්, අවමයෙන් එනවා 7ක්. ඒ ඔක්කොම එක චිත්තක්ෂණය තුළම නැති වෙනවා. ඔව්. ඇත්තට අපි මේ සිතක් පහළ වෙනවා කියලා කියන්නේ තනියෙන් ඉන්නේ නැහැ හිත. එන්න බෑ. තනියෙන් ඉන්නේ. ඒ හිත එන්නේ ඒකේ ආධාර කරුණුත් එක්කාසු කරගෙන. ඒක ස්වභාවයෙන්ම සිද්ධ වෙන දෙයක්. ඒ ස්වභාවයෙන් සිද්ධ වෙනවා විඥානයේ පහළ වෙනකොට ඒ විඥානයේ ඒ ආරම්භණයට අදාළ එතෙන්ට අවශ්‍ය යම්කිසි මේ චෛතසික ධර්ම පොකුරක් රංචුවක් එතෙන්ට ගුලි වෙනවා.
ඒක හිත එනකොටම ඉන්නේ. හිත පහල වෙනකොට අරගොල්ලෝ ටක් ගහන එනවා. අරගොල්ලෝ එනකොටම හිත පහල වෙනවා. ඒක නිසා හිත කලින් ඇවිල්ලා පස්සේ එළවන්නේ ඒගොල්ලෝ එනවත් නෙවෙයි. ඒගොල්ලෝ ඉතින් එක්කෙනෙක් දෙන්නේ ඉස්සලා ඇවිල්ලා පස්සේ එනවත් නෑ. ඔක්කොම එකට එන්නේ. ඒක නිසා තමයි ඒකුප්පාද ඒක නිරෝධ කියලා කියන්නේ. ඒ අපි කියන්නේ හිතක් පහළුණායි කියලා. හිතක් පහළුණායි කියලා කියන්නේ වැඩි චෛසික කතා කරන්නේ නැතුව. චෛසික කතා කරන කියන මොකද වැල වැඩි. ඒකින්ද මේ ඒක වචනේ කියනවා. හිතක් පහළුණා කියලා කියනකොට අපි දැනගන්න ඕනේ චෛසිකත් එතන තිබුණා කියලා. මිනිස්සෙක් අද ගෙදරට ආවා කියලා කියනකොට අපි දැනගෙන තියෙන්න ඕනේ මිනිස්සු ආවා කියලා කියන්නේ සීතල කාලෙක නම් එයාගේ සපත්තු දෙකක් ඇවිල්ලා. ෂර්ට් එකක් ඇවිල්ලා. කලිදමක් ඇවිල්ලා. කොණ්ඩෙත් ඇවිල්ලා. කන්නලේ නේද තියෙන්නේ. පැකේජ් එකම ඇවිල්ලා තියෙන්නේ. ඒ වගේ අපි මිනිස්සු ආවා කියන ගමන් දන්න ඔක්කොම ටික ඇවිල්ලා තියෙනවා. අරවා කියන්නේ. ඔයිටික මේ මේ විදර්ශනාවට නම් දැනගන්නට තියෙන අවශ්‍යම කරුණු ටිකක් අද කිව්වත් තව කිව්වා ඊය අපි කිව්වා රූප ධර්ම කීයක් කිව්වද 27 කෙටියෙන් කියලා ඊට පස්සේ කියලා දුන්නා කලාප කියන එක මතකද කලාප කිව්වා ඒ කලාප පිළිබඳව හොඳට දැනගෙන කලාපයක් කියලා කියන්නේ මොකද්ද? යුනිට් එකක්. එකතුවක්. රූප. රූපය ඉන්නේ රංචු රංචු. ගුලි ගුලි ඉන්නේ. හැමේම වෙනස්. දැන් මේ පලාතේ දැකලා ඇති. ඒක සාමාන්‍යයෙන් බටහිර පලාතට යනද සුදු කට්ටිය නම් සුදු කට්ටියගේ වැඩි යතියි. ශ්‍රී ලාංකික කට්ටිය එක පළාතක ශ්‍රී ලාංකිකයෝ වැඩි. තමිල් කට්ටිය නම් තමිල් කට්ටිය වැඩි. එහෙම කිව්වොත් තියෙනවා නේද? දැන් ෆාම් එකක් ගත්තොත් සමහර තැන්වල තියෙනවා ඇපල් ගස්ම එක යායයි. නේද? ග්‍රේප්ස් ගත්තොත් ග්‍රේප්ස් එක එක යායයි තියෙනවා. ඉරිඟු ගත්තොත් එක ඉරිඟු එක යායයි තියෙනවා. එහෙම තියෙනවනේ. ඉතින් මේ මේ රූප ගත්තන් පස්සේ ඒකට අදාළ රූපය ටික රංචුවට එකතන ගන්න. රංචු ගෙහිලා ඒකට අදාළ. දැන් මේ ඇහි තියෙනවා චක්කු ඇහි ප්‍රධාන රූපය තමයි චක්කු ප්‍රසාද රූපය. චක්කු ප්‍රසාද රූපයට තමයි පේන්නේ. ඡායාව වැටෙන්නේ. ඒ ඔක්කොම වෙන්නේ චක්කු ප්‍රසාද රූපය. හැබැයි චක්කු ප්‍රසාද රූපයට විතරක් එතන ඉන්න බෑ. පුළුවන්කම තිබුණාට බෑ. ඒ චක්කු ප්‍රසාද රූපයට අවශ්‍යයි පඨවි ධාතුවේ උදව්. ආපෝ ධාතුවේ උදව් අවශ්‍යයි. තේජෝ වායු ධාතුවේ උදව් අවශ්‍යයි. වර්ණ ගන්ධ රස ඕජාටික එතන තියෙනවා. එතකොට 9යි. ඉතින් 9යි ප්‍රසාද රූපයේ ටික ප්‍රසාද රූපය වුණාම 9ක් වෙනවා. ඒ 9 දිනාට බෑ ඔක වැඩේ කරන්න. ඒ 9 දිනාට එතන පවතිනට කණ්ඩ බොණ්ඩ ජීවත් කරවන්න හේතු වෙන යම් කිසි තවත් ධර්ම ස්වභාවයක් තියෙන. ඒකට තමයි ජීවිතින්දිය කියලා කියන්නේ. ඒ ජීවිතින්දියත් එක්ක රූපියක් තියෙන දොඩ 10ක් තියෙනවා. ඒ රූප 10 ඒ 10 ප්‍රධානියා කවුද? චක්කු ප්‍රසාදේ. ඒ චක්කු ප්‍රසාදේට අනිත් එක ඔක්කොම උදව් වෙන උපකාර. ඒක නිසා අපි ගන්න මේ චක්කු ප්‍රසාදේ මේ ප්‍රසාද චක්කු දසක ය කිය. චක්කු දසක කලාපය. ඒක මේ හැටි විතරයි තියෙන්නේ. මේ චක්කු දසක කලාපයක් කනෙත් නෑ, නලලෙත් නෑ, කටෙත් නෑ, කොහෙවත් නෑ. ඒක මේ ටික විතරයි තියෙන්නේ. සෝත දසක කලාපය මේ දෙකත් විතරයි තියෙන්නේ. ඒක වෙන කොහෙවත් නෑ. ගහන දසකේ මේ හැටි විතරයි තියෙන්නේ. ඒක ඇහි කනේ මොලේ මොකක්වත් නෑ. ජීව දසකේ තියෙනවා. එතකොට කාය දසකයේ තියෙන හැමතැනම අනිත් එක කාය දසකයේ කියන එක හැමතැනම තියෙනවා ඇඟේ පුරා. චක්කු දසකයේ එක තැනකට සීමා වෙනවා.
සෝත දශකේ එක තැනකට සීමා වෙනවා. ගහන දශකේ එක තැනකට සීමා වෙනවා. ජීව දශකේ එක තැනකට සීමා වෙනවා. අනිත් කාය දශකේ හැමතැනම තියෙනවා. භව දශකේ හැමතැනම තියෙනවා. මේ ස්ත්‍රී භව පුරුෂ භව එක හැමතැනම තියෙනවා. අනිත් එක තමයි වස්තු දශකය හැමතැනම නැහැ. එක දශක එක තැන. දැන් මේක තේරෙනවා. ඔන්න ඔය රූප ස්වභාවය මණ්ඩි මණ්ඩි කුටි කුටි තමයි ඉන්නේ. දැන් අපි හිතමු මේ අපේ ඇහැට චක්ක ප්‍රසාදයට හානියක් වුණා කියලා. චක්ක ප්‍රසාදයට හානියක් වුණා කියලා කියන්නේ අනිත් තම දෙනා ආයේ ඉන්නේ නැහැ. දහ දෙනාම නැති. ඒක තමයි හැටි. එක්කෙනෙක්වත් ආයේ නැහැ. අනිත් අය ඉන්නේ. ওই විදිහට චක්ක දශකයේ ඇතිවෙවි නැතිවෙවි වේගෙන් දහයකටවල් එනවා යනවා. ඕක අපේ උපන්නා වූ දවස් ඉඳලා නෙවෙයි ටික දවසක් සතියක් කමාර ඉඳලා ගියාට පස්සේ ඇස් චක්කු දශකේ හැදිච්ච දවසේ ඉඳලාම ඇහැ අන්ධ වෙන තාක් හරි අපි මරණ තාක් හරි ඕක ඔය රූප ටික ඇති වෙනවා නැති ටිකටම අර සෝත දශකයේත් ඒ වගේ ඒ රූප ටික කන හැදිච්ච දවසේ ඉඳලාම කන විහිරි වෙලා තුවාලලා නැති වෙනකක් හරි නැත්තම් මැරෙන තාක් හරි මේක ඇති වෙවි නැති වෙවි පිළිතුරුම නාසයත් එහෙමයි දිවත් එහෙමයි ශරීරෙත් ඔය විදිහට මේ රූප කලාප තියෙනවා හතක් බේසිකලි මොකද්ද රූප කලාප හත ඊමන් කියලා දුන්නා කාය දශක දශක රූප කලාපය භාව දශක රූප කලාපය වත්තු දශක රූප කලාපය චක්කු දශක රූප කලාපය සෝත දශක රූප කලාපය ගහන දශක රූප කලාපය සහ ජීව දශක රූප කලාපය මෙහෙම රූප කලාප රූප ගොඩවල් ගොඩාක් තියෙනවා මේකේ වැඩියෙන් තියෙන්නේ මොනවද කාය දශක රූප කලාපයි භාව දශක රූප කලාපය වැඩියෙන් ගොඩක් තියෙනවා ස්වාමීන් වහන්සේ අපි ඒ දශක ඉගෙන ගන්න අපි විදර්ශනා කරන්නේ දශකද නැත්නම් අපිට නාම රූප වෙන් වෙනකොට පේන්නේ දශක දශක ඉස්සලා කරන්නේ දශක කරන්නේ ඒකේ තියෙන කලාප විදර්ශනා කියලා දිනනවා මේ විදර්ශනා විත්‍ය වෙනවා සංජායනා විදර්ශනාව මානසිකාර විදර්ශන විදර්ශනා කරන්න පුළුවන් එකක් තමයි සංජායන සංජායන විදර්ශනාව කියලා කියන්නේ හයියම නෙවෙයි අපේ තියෙන මේ යම්කිසි දෙයක් වචනයක් කියනකොට සද්දයක් එක්ක හිත හිතා යන්න පුළුවන් ගතියක් තියෙනවා. ශබ්දය එනකොට මේ ශබ්දයත් එක්ක අපි හිතමු ඒක අවදි කිරීමක් කරනවා. මෛත්‍රියත් එහෙමයි. පිළිකුලෙත් එහෙමයි. හැමදේම එහෙමයි. නිකාම හිතට ඇහෙන්න කිය එකක් කී කිය යනකොට ඒකේ මානසිකාරයක් ඇති වෙනවා. දැන් අපි දුමු කේසා ලෝමා නඛා දන්තා තචෝ දන්තා නඛා ලෝමා කේසා මනසං නහාරෝ අට්ඨිනින්ජං වක්ඛ ඔය විදිහට හිත යව කියනවා එතකොට එකකින් යනවා ඔය උදාහරණ අනිත් එක තමයි දෙක මානසික ආරිතස් මානසිකාර විදර්ශනාව කියලා කියන්නේ හරියටම සමාධියක් හදාගෙන ඊළඟට ඒ රූප නාම ධර්ම වලට ගිහිල්ලා ඒ වගේ නිකන් ඇතිලි හැපි ඒවා තට්ටු කර කර බල විදර්ශනා කරනවාට කියනවා මානසිකාර විදර්ශනාව කියලා. අපි හිනා මේ
මේ විලාවේ තකි බැරි විදර්ශනා කර විදර්ශනා කරලා මේ දැන් රූප ධර්මය කලාප වශයෙන් බලනවා රූප ධර්ම හැටියට කාණ්ඩ වශයෙන් බලනවා දැන් පංච ස්කන්ධයේ ස්කන්ධ පහක් තියෙනවනේ ස්කන්ධ පහේ රූපය තමයි ඉස්සර වෙලාම කියලා තියෙනවා ඒ රූපය ඉස්සලාම කියන්න හේතුව රූපේ කියක් කුලාරිකයි සදායි ප්‍රකටයි ඊළඟට තියෙන වේදනාව ඊළඟට සංඥාව අමාර වේද තමයි විඥානේ අවසන් කියලා කියන්නේ ඉතින් මේක අපි විදර්ශනා කරනකොට රූප විදර්ශනා කරනවා මානසික ආවාසයෙන් අපේ වර්තමාන ජීවිතයේ තියෙන ඇඟ ශරීරයේ එක්තරා හැටියෙන් හැදිලා තියෙන්නේ. ඉතින් ඒ හැටියට තමයි මරණය දක්වාම මේ රූප සෙට් එක තියෙන්නේ. ඒක නිසා උපතින් මෙහාට මරණය දක්වාම අපි කියන වර්තමාන ජීවිත කාලය කියලා. වර්තමාන භවය වර්තමාන භවයේ අපිට රූප හම්බෙලා තියෙන මේ විදිහටයි. මනුස්ස රූපයක්, පුරුෂ රූපයක්, ස්ත්‍රී රූපයක් එක උසකට නේද? ඉතින් මේ රූප ටික මේ වර්තමාන භවයේ පහළ වෙලා තිබෙන රූපය. එතකොට මේක අපේ කවදාකවත්ම අපේ හැඩය අපේ ආකාරය අපේ හැඩය මේකෙන් රූපගතියක් ආයෙ ගෙනියන්නෙම නෑ පොඩට. ඉස්සෙල්ලා අපිට මරණයෙන් කියන්නේ උපදින් කලින් තිබිච්ච ශරීරයක රූපයක් අපි මේකට ගිනාවෙත් නෑ. එතකොට අපිට දැනට තියෙන්නේ වර්තමාන භවයේ රූප. අන්න ඒ ටික අපි මෙනෙහි කරනවා. අනිත් එක මේකෙන් මේ රූප ස්වභාවයෙන් දෙයක් වෙන කෙනෙකුට දෙන්නත් බෑ. වෙන කෙනෙකුට ඒ රූප ස්වභාවය යන්නේ නැහැ. අපි බාහිරින් ගන්නෙ මේ රූප ස්වභාවය ආධ්‍යාත්මික රූප කියලා කියන්නේ තමන්ගේ රූප. බාහිර රූප කියලා කියන්නේ අනිත් අය. කොයි දිහට අපි මේ රූප මිනිස් මානසිකාරී සිද්ධ